නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සහරාන්ගේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධි ලැබුණ විදි අරම් බැලුවට පස්සේ මේ මහා ඛේදවාචකය හොඳටම වළක්ව ගන්න තිබුණා. විශේෂයෙන්ම මිනිස්සු මැරුණ එක අපට ආපහු මිනිසුන්ට ජීවිත දෙන්න බැහැ. අපේ ලංකාවේ ආර්ථික වශයෙන් වෙච්ච විනාශය ගැන අපි කවුරුවත් කල්පනා කළා නැහැ. 2018 වෙනකොට සංචාර කර්මාන්තය ඩොලර් බිලියන 7කට නැගලා තිබුණා. ඒක ඉබේ සිද්ධ වුණේ ත්‍රස්තවාදයේ මර්ධනය වීම සමග. ඉතින් ඒසා විශාල ප්‍රමාණයකට සංචාර කර්මාන්තය නැගලා තියෙන එක සහරාන්ගේ බෝම්බේ පස්සේ සම්පූර්ණයෙන් කඩා වැටුණා. අද සේවකයන් රස්සා නැති වුණා. සංචාරක හෝටල් වහලා දාලා තියෙනවා. විශාල සමාජ කඩාවැටීමක් රට ඇතුළේ සිද්ධ වුණේ. මේක වළක්ව ගන්න හොඳටම තිබුණා. අපි දන්න 2016 අප්‍රේල් බෝම්බයක් පිපුරුණා කාත්තංගුඩි. එක CID එක රාජ්‍ය බුද්ධියන්සේ වාර්තා කරගත්තා මේක සහරාන් ඇතුළු කල්ලියේ වැඩක් කියලා. 2019 බුදු පිළිම කැඩුවා. ඒක සහරාන්ගේ කල්ලියක් කියලා බුද්ධියන්ස වාර්තා කරගත්තා. ඒ වගේම 2018 ජුනි නගනීර පළාතේ පොලිසියේ දෙන්නගේ බෙල්ල කපලා මැරුවා. 2019 මාර්තු මාසේ කබීර්ගේ දේශපාලන ගෝලයෙක් ඝාතනය කළා. 2018 දෙසැම්බර් 26 වනාතවිලී බෝම්බ හවුවේ. මේ සියලුම සිදුවීම් සිදුවෙලා තියෙද්දි ඇයි අපට මේ සහරාන් ඇතුළු මේ කල්ලිය අත්තනඟුටගෙන මර්ධනය කරන්න බැරි වුණේ? ඉතින් මේ සම්බන්ධයෙන් එකම වගඋත්තරකරුව බවට පත් කළා තියෙනවා රාජ්‍ය බුද්ධියන්සේ අධ්‍යක්ෂකවරයා පමණ. ඉතින් ඒක සම්පූර්ණ දේශපාලන ඉලක්ක දඩයමක්. ඒ නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධියන්සේ නිලධාරියා අධ්‍යක්ෂකවරයා පාර්ලිමේන්තුවට ගේන්න, නිලධාර සේනානායකව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න විවෘතව. එතකොට අපි ආරාධනා කරන අවස්ථාවට සියලු මාධ්‍යවේදීන්ට කියන්න. එතකොට මේකේ ඇත්ත රටටම දැනගන්න පුළුවන් වෙයි. Breaking.lk.